කඳුනාගන්න සූදානම් වෙන්නේ දෙවැන්ත වෘක්ෂයක් වගේ කෙනෙක්ව. මට හිතෙනවා ඔහු හඳුන්වලා දෙන්න ඔහු අහසසේ අනන්තයි කියලා. අනන්ත වූ අහසමෙන් නිර්මාණකාරයෙහි දෙවැන්තෙක් ඔහු. චිත්‍රපටයේ වේවා, ගීත රචනයේ වේවා, සිංහල භාෂාව පිළිබඳ වේවා, විශ්වවිද්‍යාලයේ ඔහුගේ ශිෂ්‍ය පරම්පරා වේවා, මේ සියල්ල අපිට ගණනය කරන හැකි අනන්තයි. එවන් වූ අනන්ත සම්මානිත මහාචාර්යවරයා කවුරුද හඳුනාගත්තොත් ඔබම? හඳුනාගත්තොත් ඔබම, හඳුනාගත්තොත් ඔබම, හඳුනාගත්තොත් ඔබම. ගිලන් හද පාරවා, ගිනි වද වේදනා, කුරුටු ගෑගි පොතේ. සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න මහත්මයා, අයිබෝන් සර්. අපිට මේ විදිහේ බොහොම අපූරු පරිසරයක හමු වෙන්න ලැබීම මම හිතන්නේ පෙර අපි කරපු පිනක් තියෙන්න ඇති ඔබතුමාව මෙහෙ මුණ ගැහෙන්න. මම කැමති කැලින්ම ශාන්ත ජෝන් විද්‍යාලයේ ඉගෙන ගත්ත කාලෙට කෝට්ටේ නුගේවර පැත්තට යන්න. ඔව්, නුගේවර මගේ ගම, ගෙදර, පාසල, රමාවිය ගිච්ච කාලවිච්ච ස්ථානයේ කුණ ගේවර කේන්ද්‍ර ක්‍රම තමයි සාකච්ඡා කරන්න වෙන්නේ. මේකට සාන්තිජෝන් විද්‍යාලයෙන් ඉගෙන ගත්තා කුඩා අවදී වෙලම. මේ නිවස පිහිටා තිබුණු සාන්තිජෝන් විද්‍යාලයේ කිට්ටුව, ඒ කියන්නේ නුගේගොඩ දැන් සුපර් මාකට් එක තියෙන තැන ඉස්සරහ තියෙන තිලක වෙන කියලා නිවාස සංකීර්ණයක්. නිවාස සංකීර්ණය තමයි අපේ මහගේ තිබුණේ. ඒක නිසා අපේ පවුලේ 6 දෙනෙක් හිටියා. 6 දෙනාම පාසල් ගියේ ගැහැණු දරුවන් නුගේගොඩ සාන්ත ජෝන් බාලිකා විද්‍යාලය, අද හඳුන්වන්නේ සම්ෘද්ධිදේවි බාලිකා විද්‍යාලය කියලා. පිරිමි ළමුන් 4 දෙනාම ගියේ නුගේගොඩ සාන්ත ජෝන් විද්‍යාලයට. ඒ නිසා නුගේගොඩ කියන්නේ අපේ ජීවිතෙන් හරි අඩක් ගෙවි ගිය ප්‍රදේශයේ කියලා කිව්වොත් අනිවාර්යයෙන්ම වැඩේ තියෙන්නේ මෙච්චර හොඳට ඉගෙනගත්ත දක්ෂේක කලා විශ්වවිද්‍යාලයන් වුණාම ඒ යන්න උනේ ජයවර්ධනපුර. ඔව්, ඒක මට වාසනාවුත්ලා කියලා හිතන සමහරලාට අවාසනාවක් කියලා තේචනාවක් තියෙනවා. ඒක මොකද අවාසනාවක් කියලා හිතන්නේ? නෑ නෑ, මට හිතුණා දැන් මම ඉපදුනේ නුගේගොඩ, පාසල් ගියේ නුගේගොඩ, වත්තේපිටියේ සෙල්ලංකලයේ නුගේගොඩ. ඒක නිසා මම හිතුවා, මම හිතනවා පස්සේ කාලේ මට හිතුණා මම විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන්න මගේ නිවසින් බැහැර ඈතකට ගියා නම් වැඩි හොඳයි කියලා. තවත් දෙකින් ටික වැඩිපුර ලැබෙන එක හරි නෑ. ඒක තමයි අසංක හේතුව. දැන් ඔබතුමාගේ මවගේ ගම ගත්තාම ඒත් මහරගම නුගේගොඩ මේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තියෙන විජේරාමීට එහා තියෙන මහරගම, මහරගමෙන් ඇරවුවල. දැන් මේ මහරගම අම්මගේ ගම සිහිපත් වෙන්නත් එක්ක දර මහරගමට වහින්න නැතුව කියලා පහුගිය කාලේ සිඳවල නෑ, කිසි සම්බන්ධයක් නෑ මගේ මවට. නමුත් යම් හේතුවක් නිසා මහරගමට වහින්න නැතුව කියලා ලිවිලා මගේ මවත් එක්ක කිසිම සම්බන්ධයක් නෑ. ගීතේ ලියතුමක් මෑත කාලේ ඇත්තටම අම්මගේ ගම ඇරව්වල. ඒ ඇරව්වල තමයි අපිට යම් කලාවක් පිළිබඳ අදහසක් ඇති කළා නම් ඒ ඇති කළේ ඒ මව් පාර්ශ්වයේ ඇරව්වල කියන ගම තමයි. එතකොට සර් දැන් මාම කෙනෙක් නවගමුව දේවාලයට සම්බන්ධ වෙ ඉඳලා සර්ට අර පොඩි බෙරයක් ගෙනත් දීලා අර තිලක උයනේ කුලි නිවාසවල කට්ටියට අමල් බිසෝ පෙන්නපු කතාවක් පොඩ්ඩ. ඔව් නෑසංග බංකුවේ. ඒක තමයි මේ ඇරව්වල කේන්ද්‍ර කරගෙන. ඒ කියන්නේ ඇරව්වල
කවු පරම්පරාව තමයි මගේ මව. ඒක නිසා අපි ගොඩාක් කාලේ අපේ මාමත් එක්ක, ඒ කියන්නේ මගේ මවගේ සහෝදරයත් එක්ක යනවා තොවිල් පවිල් බලන්න. ඉතින් මම තමයි නවගමුවේ පත්තින දේවාල කවු මහත්තයාලා හිටියේ. ඒ නිසා අපි තොවිල් පවිල් බලන්න යනවා. ඒ ගිහිල්ලා ඇවිල්ලා අපි පහවදා උදේට ඒ අනුකරණය කරනවා ඒ දුදු ඇතැම් නර්තනාංග. මම හිතන්නේ මට හොඳටම මතක දේ තමයි අදටත් මම පහතරට තොවිල්ලේක බලන්න ආසම අංගය තමයි වාහල නැටුම. එළිවෙන ජාමිල තියෙන වාහල නැටුම. ඉතින් ඒ වාහල නැටුම අපි මම විශේෂයෙන් අනුකරණය කරනවා. මේක දැකලා අපේ මාමා මට මගේ අතේ දිග ප්‍රමාණයට බෙරයක් හදලා ගෙනත් දුන්නා. ඒ බෙරය තමයි මම හිතන්නේ අපේ පවුලටම කලාව අරගෙන ආවේ. ඊට පස්සේ මගේ සහෝදරය වැඩිමහල් සහෝදරයා තිලකරත්න කුරුස බණ්ඩාර ඔහු නාට්‍ය පිටපතක් ලිව්වා අමල් විසුව කියලා. මම ඒක නිෂ්පාදනය කළා. මම ඒක චරිතයක් රඟපෑවා. ඊට පස්සේ අපි මම අපේ හිටියේ අපේ ගෙවල් කීපයක තව කුලී නිවැසියන් හිටියා. ඒ කුලී නිවැසියන්ගේ දරුවන් සමග අපි අමල් විසුව කියලා නාට්‍යයක් රඟපෑවා. මං හිතන්නේ එතකොට මම හතේ පන්ති. ඒ පන්ති ඉන්නකොට මං හිතන්නේ ගොඩක් දේවල් මේ 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 කලාව පැත්තෙන් මාධ්‍ය පැත්තට එන්න පොඩි පොඩි දේවල් සර්ගේ අතින් වෙලා තියෙනවා කියලා මට පොඩ්ඩක් ආරංචි. මේ මගුල් කෑම සහ දෙන දෙයියෝ සමස්ත ලංකා නාට්‍ය සිය ගණනක් අතුරින් මං හිතන්නේ ඉතාම ඉහළට ආවා. ඔව් මං හිතන්නේ අමල් බිසු නාට්‍යයෙන් පටන් ගත්ත ඒ නාට්‍ය පිළිබඳ ඇල්ම. ඒක නැත්තම කිව්වොත් අපි හිට දැන් එක පැත්තකින් නුගේගුල හිටපු නිසා අපිට ලොකු ආසි සැලසුණා. එකක් තමයි නාට්‍ය නරඹන්න හැවුටෝමේ ලුම්බිනි රංගහලට යන්න පටන් ගැනීම. අපේ අයියා තමයි මට කලින් නාට්‍ය රසිකයෙක් කියලා හිටියේ. ඒ නිසා තමයි ඔහු අමල් විසූ පිටපත ලිව්වේ. ඔහු Tamanට ලැබෙන කීය කියා එකතු කරලා එතකොට සියලුම නාට්‍ය දැන් අද ජෝන්ද සිල්වා, ලයනල් වෙන් මේ වගේ තැන් කීපයක නාට්‍ය තව රඟහල. නමුත් ඒ කාලේ දිගින් දිගටම අඛණ්ඩව නාට්‍ය පෙන්වුවේ හැවුටෝමේ ලුම්බිනි රඟහලේ. ජාතික නාට්‍ය උළෙල පැවැත්වුනේ ලුම්බින් රඟහලේ. මේක නිසා මේ නාට්‍ය නැරඹීමේ ඇබ්බැහිකම නිසා අපි නාට්‍ය නරඹන්න පටන් ගත්තා, නාට්‍ය ලියන්න පටන් ගත්තා, නිෂ්පාදනය කරන්න පටන් ගත්තා. එහෙම මගේ සහෝදරයා ලිව්වා දින දෙවියු කියලා නාට්‍යයක්. මොනයම් හේතුවක් නිසා හෝ ඔහු පිටපත් ලිව්වා විතරයි. අමල් විසොත් ඔහු පිටපත ලිව්වා. නිෂ්පාදනය කළේ නැහැ. නිෂ්පාදනය කළේ මම. දෙන දෙයියෝ කියන පිටපතක් ඔහු ලිව්වා. නිෂ්පාදනය කළේ මම. ඒ නාට්‍ය මම හිතන්නේ අපිට ලොකු ජයග්‍රහණයක් අත්පත් කර දුන්න. සමස්ත ලංකා නාට්‍ය සිය දහස් ගණනකින් ඒ නාට්‍ය අන්තිම නාට්‍ය හතට තෙරලා ලුම්බින් රඟහලේම වේදිකා ගත කළා විතරක් නෙමෙයි, ඒ කාලේ පාසල් නාට්‍ය උළෙල ගැන පවා පුවත්පත්වල විවේචන පළ වෙනවා. මේ නාට්‍ය ගැන හොඳ විවේචන පළ වුණා. දිනමෙර පත්‍රයේ, දවස පත්‍රයේ, ඒ කාලේ තිබුණ විසිතුර කියලා පත්‍රයක්, ඒ විදිහට සිනමා පත්‍රයක්. ඒ පත්‍රයේ මේක නිසා මම හිතන්නේ අපිට ප්‍රසිද්ධ වේදිකාව සහ ප්‍රසිද්ධ පිරිස් සමුනා ගැනීමේ හොඳ අවස්ථාවක් වගේම අපේ කලා ලෝකයට, අපේ ඉදිරි ගමනට ලොකු උත්තේජනයක් ලැබුවා. 1967 මතකයට මේ දින දෙවියෝ නාට්‍ය ඒත් ඔබ කිව්ව විදිහට හත්වෙනි ප්‍රමාණ ශිෂ්‍යයෙක් ඇද තමයි. හත්වෙනි පන්තියේ මං හිතන්නේ ඔබතුමාගේ එක විශේෂ කඩේමක්ද කියලා මට හිතෙනවා. හත පන්ති දැන් සමහර ළමයින්ගේ පහ ශිෂ්‍යවත්ත කඩේම සාමාන්‍ය පළ කඩේම 11 වසර කියලා තියෙන්නේ. මං හිතන්නේ මේ සුනිල් සර්ගේ හත පන්තිය ගැන විශේෂ කඩේමක්. අහිංසකයෝ, අලකේශ්වර, සියතුන්ට රැකවල්, අපි ඔක්කොම නමින් පොත් කීපයක්. ඔවසක ඒවයින් ලකීසවන් වගේ තමයි. ඒවයින් ඒ පළවෙනි මගේ පොත අහිංසකව කියන පොත මුද්‍රණයෙන් එළදුරේ සත්වෙන ප්‍රමාණය සමතල් මට මතයි. මගේ වයස අවුරුදු 11යි. දැන් අසන අද නම් පාසල් ළමයෙකුට පොතක් මුද්‍රණය කරගැනීම ඒ තරම් අපහසු නැහැ. මොකද ඔෆ්සෙට් මුද්‍රණය තියෙනවා, හැමතැනම මුද්‍රණාලය තියෙනවා, ප්‍රකාශකයන් ඉන්නවා. කරන්නේ නැහැ නේද? ඈ ඒත් අද ඒත් ඔගෙනගත් ඒත් පාසල් මට්ටමේ ශිෂ්‍යයෙකුගේ පොතක් පතක් නිකුත් වෙන්නේ තම කලාතුරකින්. එහෙම තිබියදී 1967 වගේ කාලවකවානුවක ඒ කාලේ අතින් අකුරු අමුණන කාලේ
ඒ කාලේ පොතක් මුද්‍රණාද්වාරයෙන් එළිදක්වන්නට ලැබුණා කියන එක ලොකු වාසනාවක්. ඉතින් ඒ වාසනාව උදා වුණේ හත්වෙනි පන්තියේ තමයි. ඒක ගැන තව ටිකක් කියන්න ඕනේ මං හිතන්නේ වැඩේ අමාරුයි ඒක අපිට පැහැදිලි. හැබැයි ඒකෙන් ලැබපු ජයග්‍රහණය ඒකෙන් ලැබිච්ච ශක්තිය සේද? ඔව් ඒ මං කලින් කිව්වේ දෙනදේව නාට්‍ය ගැන පත්‍ර කීපයක විවේචන බලනවා කියලා. මේ අහිංසකයෝ පොත ගැන මං හිතන්නේ ඒ කාලේ තිබිච්ච සෑම පුවත්පතකම විචාර බලන්න. මට මතකයි මං උතුර කොට ගස්මත් කරේ හිටියේ ඉස්කෝලේ යන කාලේ අපේ අයියා. අයියා තමයි මම දැන් මගේ ඉදිරි ගමනේ කලා ලෝකේ ගමනේ සම්පූර්ණ නියමුව. කොහොම මාත් එක්කගෙන මේ පොතත් අරගෙන මට මතකයි පත්‍ර කන්තුරු වලට ගියා. පත්‍ර කන්තුරු වලට ගියාම ඒ පත්‍ර කන්තුරු වලත් මලක් විශ්මයට පත් වෙලා මේ පොත බාර අරගෙන ඉන්ටර්වියු කරලා ඒ ඉන්ටර්වියුස් ඒ සම්මුඛ සාකච්ඡා පත්‍ර වල බලනවා. විවේචන පත්‍ර වල බලනවා. ඒක නිසා තමයි ඔබ කිව්වා වගේම පාසල් කාලයේදීම මට පුළුවන්කම තිබුණා ඔය අලකේශ්වර කියන ඓතිහාසික නවකතාව. අපි ඔක්කොම කියලා පොතක් ඒ පවුලේ 6 දෙනාම එකතු වෙලා ලියපු පොත. ඊළඟට සියොතුන්ට රැකවලා තියෙන කවි පොත. මේ සියලු කෘති පාසල් කාලයේදී මුද්‍රණාගාරයෙන් එළදක්වන්න පුළුවන්කම ලැබුණා. ඒ කාලෙත් අයියා පුවත්පත්වල කටයුතු කරනවද? විශේෂංග ලිපි එහෙම ලියනවද? නෑ අයියා ඒ කාලේ අතන යාර ඒ කාලනම්ම පත්‍ර පිස්සුවක් තිබුණා. ඒක නිසා තමයි උසස් පෙළ සමත් වෙලා මේ විශ්වවිද්‍යාලෙ නොගිහින් ලේක් හවුස් එකේ පත්‍ර දිනමින පත්‍රයේට පුවත්පත් කලාව විදිහට සම්බන්ධ වුණේ. නමුත් ඒ කාලෙත් ඔහු උනන්දු තුනේ කාලේ ඔහු පාසල් සංගරාව සංස්කරණය කළේ ඔහු විවාද කණ්ඩායමේ නායකයා ඔහු ශිෂ්‍ය නායකයා ඔහු ප්‍රධාන ශිෂ්‍ය නායකයා ඔහු. ඒක නිසා ඔහුට නුගේගොඩ සාන්ත්‍රයම් විද්‍යාලයේ හොඳ කීර්ති නාමයක් තිබුණා. ඒ කීර්ති නාමය මම දැන මගේ කලා දිවියට ගොඩක් ආලෝකයක් සැපයුවා කියලා මට හිතෙනවා. දැන් තාත්තා ටිකක් කැමති නැද්ද මේ කලාව පැත්තට චිත්‍රපටි බලන්නට හරීමේ? නෑ කැමතිම නෑ. ඇත්තටම තාත්තා මම හිතන්නේ කිසිම දවසක මගේ මම චිත්‍රපට 20 ගානක් නිෂ්පා අධ්‍යක්ෂණය කළා තියෙනවා. මගේ තාත්තා මිය ගිය මේ අවුරුදු 5කට 6කට විතර කලින් කවදාවත් මගේ චිත්‍රපටයක් කොහොම නරඹුවේ නෑ. රැවෙන්නේ ඌ කිසි දවසක අපේ කලාකට මගේ කලාකට දුවරට කැමැත්තක් දක්වන්නේ. ඇත්තටම ඌ මුල් කාලයේදී එහෙම කළේ ඌ විශ්වාස කරා අපි මේ කලාකට දුවරට නැවරු වීමෙන් අධ්‍යාපනයේ කලාකප්පල් කරගනී කියලා. හැබැයි තාත්තා රෑ 8 මාර විතර ඉඳලා නිදා ගන්නවා. ඔව් ඒක නිසා තමයි අපිට අවස්ථාවක් ලැබුණේ 9:30 ෂෝ එක බලන්න. ඔව් අපේ දවස පිටලා තිබුණේ එක පැත්තකින් ක්වීන්ලන්ඩ් සිනමා. මේ පැත්ත මෙට්‍රෝ එක. මෙට්‍රෝ සිනමා. ඒක නිසා වාක් වෙලාවට මේ 9:30 ෂෝ එකට අපි යනවා. අම්මා රෑට අපි පැය දෙකක් දෙකම ආසිරුයි බලන්න. රෑට හොරෙන් දොර ඇරලා තියෙනවා අපිට ඒක නිදා ගන්න. මොකද අනිවාර්යෙන් තාත්තා වේලාසන නිදා ගැනීම අම්මා මේ කලාකටයුතු වලට සහයෝගය දීම නිසා තමයි මේ ගමනාවේ. එකම දේ ඒ තාත්තා හතුරු කමකට මේ ක්ලේම්ස් ඔහු හිතුවා අපි අධ්‍යාපනය නැති කරගන්නේ කියලා. ඒ අකමැත්ත එහෙම තිබුණාට අපි දැනගත්තේ අපේ අයියාගේ කලාකටයුතු අයියා සිල්මින පත්‍රයේ කක්සුකම දක්වා ඔහුගේ ගමන ගියා. ඔහු අපි ගැන කතා කළේ අපිත් එක්ක නෙවෙයි. ඔහු හැම විටම අපේ නෑදෑයෝ මිතෝතුන් සමග තමයි අපේ පොදීපු පොතපත ගැන අපි කරපු චිත්‍රපටි ගැන අයියාගේ පත්‍ර කක්සුත්‍රය ගැන ඒ සියල්ලම කතා කරේ. ඔහු අපි ඉස්සරහා නිහඬ චරිතයක් විතරක් වුණා නෙමෙයි. ඇත්තටම ඔහු මම පියාණනි මානවතු පන්නු කියලා ගීතයක් කියා තියෙනවා. ඒ අපි මගේ පියා ගැන ඒ එහෙම ලිව්වේ. මම ඒක ලිව්වේ ශිල්ප සතරදී සිහසුන ඉඳුවා ඔබට අහිමිලව මහරජ කරවා කියලා. කියන්නේ ඔබට ඕනකම තිබුණා ඔය හැමදාම කිව්වා මම ඉගෙන ගත්තේ දෙකේ පන්තිලේ තරයි. ඒ නිසා ඕගොල්ලෝ මට ඇහිගෙන ගන්න ඕනේ. ඒ නිසා ඔබට පුළුවන්කම තිබුණා පවුලේ 6 දෙනාවම Tamanට වඩා එහා තැනකට ගෙනියන්න. නීතිඥයෙක්, පත්තරකාරයෙක්, විශ්වවිද්‍යාලත් මහාචාර්යවරයෙක් මේ ආදී වශයෙන් ඔබට පුළුවන්කම තිබුණා ඔහුගේ ඉලක්කය සපුරා ගන්න. ඒ ඉලක්කය සපුරා ගැනීම සඳහා තමයි ඔය විරුද්ධත්වය පෑනේ. ඒ කියන්නේ ඔහුට පොඩි බයක් තිබ්බ බයිස්කෝප් කාර්යයක් එහෙ වෙයි කියලා. ඔව් ඇත්තටම දැන් එදා බයිස්කෝප් කාර්යයෙන් කරේ තීච්ච හැඟීම ආකල්ප සම්පූර්ණයෙන් වෙනස් අතට වඩා
ඒ නිසා ඒක එසේ වීම පුදුමයක් නෑ. මොනවද ඒ කාලේ බලපු චිත්‍රපට? ඒ අපි සිංහල හින්දි දෙමළ ඒ කාලේ බැලුවම නෑ. දෙමළ චිත්‍රපටි බලන්න හැබැයි වුණේ මම ඉන්දියාවට ගියාට පස්සේ. හින්දි ඉංග්‍රීසි සහ දෙමළ චිත්‍රපට තමයි නැන්දුවේ. ඒමත් වැඩියම සිංහල චිත්‍රපට නැන්දුවේ. මොකද ඒ කාලේ මේ සිනමා ශාලා දෙකට වැඩිම ආ සිංහල චිත්‍රපට. ඒ නිසා ඒ මුල් කාලේ සිනමා සිංහල චිත්‍රපටි බැලුවා. පස්සේ කාලේ තෝරාගත් චිත්‍රපටි බලන්න පෙළඹුණා. තවත් එක දෙයක් අසන්න කියන්න ඕනේ. කියවීමේ පුරුද්ද ඇති කළේ මේ දෙකේ පන්තියට ඉඳගත්ත අපේ තාත්තා. මොකද ඔහුට උදේ තේ කෝප්පේ නොබිව්වත් දිනමින පත්‍රයේ කියවන්නම ඕනේ. ඔහු අපේ උදේ දිනචර්යාවේ එක අංගයක් තමයි පාන්දර පහමාරට හයට ගිහලා ඌට පත්‍රේ මෙන්නත් දෙන්නේ. එතන පටන් දවස පුරා ඔහු ඒ පත්‍රේ කියවුවා. ඒක නිසා මේ ඔහුගේ ඒ පත්‍ර කියවන හැබැයිකම තමයි මගේ සහෝදරයාටත් මගේ සහෝදරයා පත්‍ර කලාවේදී කරන තරමටම ඒ හැබැයිකම ඇති කළා. මටත් කියවන්න හැබැයිකම කරේ මේ දෙකේ පන්ති තියෙනකන් අපි තාත්තා. කියවන්න හැබැයි වෙච්ච මේ මහාචාර්යවරයා මෙච්චර දුර ගමනක් ආවේ කොහොමද කියලා තව බොහෝ දේ තියෙනවා කතා කරන්න. විරාමයකට ගිහිල්ලා අඳුරාගත් ඔබ මා මම ලියපු ගීතයක් මට මතක් වෙනවා. මේ නෙලා ගන්න බෑ මගේ අත දිග නෑ ඒ අනේ ඒ තව මල් පිපියන් වගේ මට කොහෙන් පටන් අරන් කොහෙන් ඉවර කරන්නද කියලා මේ මහා ගහක කොළ පිළිබඳව මේ ගණන් කරනවා වගේ වැඩක් මේක. ඔබේ නිර්මාණ ගැන කොහෙන් කතා කරව පටන් අරන් කොහෙන් අවසන් කරන්නද කියලා හිතා ගන්න බෑ. හැබැයි ඔබතුමා පාසල් යන කාලේ ඉඳලා හරි ආසාවක් තිබ්බත් සිංහල විෂයට. ඒ ආසාව නවතින්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලේ සිංහල අධ්‍යනංශයේ ප්‍රධානිය වෙලා. ඒ හීනයක් තිබ්බහම එතනට යන්න පුළුවන් වෙනවද? ඔව් මම හිතන්නේ ඇත්තටම මේ අද වෙනකොට පාසල් අධ්‍යාපනය කියන එක පෙරහිලා පුද්ගලිකාංශයේ ටියුෂන් පන්තියකට ගිහලා විභාග පාස් වීමේ සම්ප්‍රදායක් නේද වැඩිපුර තියෙන්නේ කලාතුරකින් තමයි. ඒත් ඔය පාසල් මට්ටමේ යම් කිසි විභාගයක ප්‍රථම ස්ථාන ගත්ත ළමයි කතා කරපුවාම ඒ ළමයි කියන්නේ අපි ටියුෂන් ගියේ නැහැ. අපි පාසලේ දෙන වැඩ ටික කළා. ඒ වැඩ ටික හරියට નિවර්ධිව කරලා තමයි අපි මේ ප්‍රථම ස්ථාන දිනාගත්තේ කියලා බොහෝ විට කියනවා. ඒක තමයි මම හිතන්නේ ඇත්ත తত্ত্বය. මේ මමත් මම හිතන්නේ මගේ පාසලේ හිටපු සිංහල ගුරුවරු මම මතකයි ගුණදාස පෙරේරා කියලා ආචාර්යවරයෙක් හිටියා. හොස්සින්ද සිල්වා කියලා ආචාර්යවරයෙක් හිටියා. මේ ආචාර්යවරු මේ විෂය පිළිබඳ සිංහල විෂය පිළිබඳ අපේ උනන්දුව වැඩි කළා. ඉතින් ඒ අනුව මම හිතන්නේ සිංහල විෂය කවදාහරි ගෞරව පාඨමාලා විෂය පළමුව තිබුණේ විශ්වවිද්‍යාලයට ආ යුතුයි කියන පරමාර්ථය. ඒ නිසා ඒ කඩේම ජයග්‍රහණය කළාට පස්සේ මගේ උනන්දුව තිබුණේ සිංහල විෂය ගෞරව පාඨමාලාවක් කරනවා කියන ඉලක්කය. ඒ පාඨමාලාව හදාරන්න පටන් ගත්තට පස්සේ තිබිච්ච ඉලක්කය තමයි ප්‍රථම පන්ති සාමාර්ථයක් ලබා ගන්නවා කියන එක. ඒක ලබා ගන්නත් නැත්නම් ඒ කාලේ විශ්වවිද්‍යාලයට බඳවා ගන්නේ නැහැ. අද ඇත්තටම අද ඉතාම ඛේදවාචකයක් තියෙන ඉතාම දීප්තිමත් ශිෂ්‍යයන් ඉන්නවා ප්‍රථම පන්ති සාමාර්ථ ලබා ගත්ත. නමුත් එයාට කාඩ් එක නැහැ කියලා ස්ටාෆ් එක වැඩි කියලා එයාව බඳවා ගැනීම කරන්නේ. අන්තිමට එයාටත් සිද්ධ වෙන්නේ පාසලකට ගිහිල්ලා සිංහල ගුරුවරයෙක්ට සේවය කරන්න. නමුත් ඒ කාලේ අපි තමයි අන්තිම කඩේම මම හිතන්නේ ඒ ගෞරව පාඨමාලාවක් හදාරලා ප්‍රථම පන්ති සාමාර්ථයක් ලැබුවාම විශ්වවිද්‍යාලෙ බඳවා ගැනීම සම්ප්‍රදායක් තිබුණා. ඒ අනුව තමයි විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනංශයේ බඳවා ගැනීම සිද්ධ කරන්නේ. ඇත්තටම සර් පුංචි කාලේ මොකද්ද තිබිච්ච බලාපොරොත්තුව ලොකු වුණාම කවුරු වෙන්නද හිතාගෙන හිටියා? විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් වෙනවා කියන හිණිවර තිබුණා. ඒ නිසා මම දන්නේ ඒක එහෙම විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් වෙනවා කියන හිණේ කොහොමද පිලිසිඳ ගත්තේ කියන එක ප්‍රශ්නයක් තියෙනවා. මොකද අපේ પરම්පරාවකවත් හතුමුතු પરම්පරාවකවත් එහෙම දෙන්නේ නැහැ. ඒක නිසා මම හිතන්නේ ඔය විවිධ සම්මන්ත්‍රණවලදී
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ දේශන අහලා එහෙම නැත්නම් පුවත්පත්වල ඕන් පිළිබඳව කියවලා ඇති වෙච්ච අදහසක් වෙන්න ඇති. නමුත් එහෙම නැතුව වෙන කිසිම කෙනෙක් මෙහෙම කෙනෙක් වෙන්න කියලා හිතේට එම් අදහසක් ඇති කරලවත් එහෙම කෙනෙක් දැකලවත් ඇති වෙච්ච අදහසක් නෙමෙයි. 1960 විතර මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රගේ ගුවන් විදුලි ගීත නාටකයක පිටපතක් ලියන්න අවස්ථාවක් ලැබෙනවා නේද? ඔව්, ඒක තමයි ගීත කලාව පිළිබඳ මගේ සංදිස්ථානය. අතන මේ කාලේ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන් ගුවන් විදුලි වැඩසටහන් සම්පාදකවරයෙක්. ඊට පස්සේ ඔහු කැලණි විශ්වවිද්‍යාලයට යන්නේ. ඒ වගේම ඔහු නුගේගොඩ තමයි පදිංචි වෙලා හිටියේ. ඉතින් ඒක නිසා ඔහු හිටපු ගමන් නුගේගොඩට ආපුවාම අපේ ගෙදරත් ඇවිල්ලා යනවා. අපේ සහෝදරයට තිච්ච සහෝදරත් එක්ක තියෙන සම්බන්ධ මිත්‍රත්වය නිසා එහෙම ආපු අවස්ථාවක ඔහු කිව්වා, එතකොට මම හිතන්නේ මම නිකන් යම් යම් දේවල් ලියනවා වගේ ඇති, නැත්නම් ඔහු කියන්නේ නැහැ ගුවන් විදුලට ගීත නාටකයක් ලියන්න කියලා. ඔහු කිව්වා, ආ ගුවන් විදුලට ගීත නාටකයක් ලියන්න මට ඒක නිෂ්පාදනය කරන්න පුළුවන් කියලා. මේ අනුව 1963 මට මතක විදිහට කඩුපුල් වෙනමින් මම ගීත නාටකයක් ඒක පැයක අමාරක ගීත නාටකයක්. ඒක මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන් තමයි නිෂ්පාදනය කළේ. සංගීතය සම්පාදනය කළේ ආචාර්ය දයාරත් නරතුංග. ඒක තමයි ගුවන් විදුලියේ මුල් වතාවට මගේ ගීත ප්‍රචාරය වෙච්ච අවස්ථාව. එතකොට ඔබේ ගීතයක් විදිහට දැන් ගුවන් විදුලියෙන් ඇහිලා ජනප්‍රිය වෙන්නේ සකුරා මල් පිපිලා. ඒ කියන්නේ මේක මේ ඒ කාලේ හැටියට මේ හිතාගන්න බැරි හීනයක් වගේ. ඒ කියන්නේ නොහිතන දේවල් වෙනවා, සපුරා මල් පිපෙනවා, හරි වෙන තැනකට අරන් යනවා මේ ගීතේ එකම ඒකාකාරී තැනකින් මුදවනවා ඔබතුමා. මේක කරන්න හිතුනේ කොහොමද? ඇත්තටම කිව්වොත් අංක ඒකට හේතුවක් තිබුණා. ඒ කියන්නේ මම දැන් ගීත ගැන තීච්ච උනන්දුව නිසා ඔය පොතපත කියන විශේෂයෙන්ම මානව සිංහගේ ගීත නාටක පිළිබඳව තීච්ච උනන්දුව, විමල් අබේසුන්දරයන්ගේ ගීත නාටක ගැන තීච්ච උනන්දුව සහ ඔහුලිය ඔහු ගීතය ගැන ලියපු පොතපත කියවීම ආදී නිසා ගීතය ගැන උනන්දුවක් තිබුණා. ඒ වගේම ඒකාකාරී ගුවන් විදුලි ගීත අහලා, ඒ කාලේ තිබුණේ එකම ගුවන් විදුලියයි, ඒ ගීත අහලා හෙම්බත් වෙලා ඒ ගීතවලට වඩා වෙනස් ගීතයක් ලියන්න ඕනේ කියන අදහස මට තිබුණා. මේ ගීතවලට වඩා වෙනස් ගීතයක් කොහොමද මම ලියන්නේ? එහෙම හිතලම ලියපු ගීතයක් තමයි සකුරාමල් පිපිලා කියන ගීතය. අතන මේ ඉස්සෙල්ලා මම ගීත ලිය විශේෂයෙන්ම සඳහන් කරනවා සමත්නන්ද සිරි තමයි මගේ මුල් ගීත කීපයක්ම ගායනා කළේ. නන්දාමාලිනීත් ඊට කලින් මගේ ගීත කීපයක් ගායනා කළා. නමුත් මේ මෙහෙම හිතුවිල්ලක් එක්ක ලියාපු මේ ගීතය තමයි මගේ ගීත ලෝකේ කඩයිම බවට පත් වුණේ. ඒක එක රැයකින් ජනප්‍රිය වුණා කියලා කිව්වොත් නිවැරදියි. එයින් මට විතරක් නෙමෙයි නන්දාමාලිනීටත් තනු රචකාවක් හැටියට ආස්ථානයක් ගොඩනැගුණා. මොකද අපේ සිංහල සංගීත ඉතිහාසයේ ගී තනු රචනා කරපු ස්ත්‍රීන් නැහැ, පිරිමියා විතරයි ඉන්නේ. ඒක නිසා ඇයි ඊට කලින් තනු කීපයක් සම්පාදනය කරලා තිබුණා. නමුත් ඇයගේත් තනු ගීත තනු රචනා කලාවේ ස්ථාවරත්වයක් ඇතුණේ ඒ ගීතෙන් කියලායි මට හිතෙන්නේ. ඔබ විවිධ යුගවල මේ යුගයේට අවශ්‍යතාවයේ යුගයේ අවශ්‍යතාවය අනුව ඔබේ ගමන් මාර්ගය සමානලාවට වෙනස් කරනවා කියන ප්‍රතිශානතිය වෙනස් කරනවා කියන්න පුළුවන්. දැන් පවන වගේ කැසට් පටයක් ගත්තාම ඒ ඇති වෙන රැල්ලත් එක්ක ඔබ මේක වෙන තැනකට අරගෙන යනවා නේද? ඔව්, ඒක දැන් මම කිව්වේ ඔබට දැන් සකුරාමාල් කියන පල් පිළාගෙන ගීතය මම හිතලා ලියපුවා. ඒක මම හිතුවා මම මේ වගේ ගීතයක් ලියනවා කියලා. නමුත් පවන කියන ප්‍රසංගය එහෙම හිතලා ලියපු දෙයක් නෙමෙයි. ඒක ඇත්තටම ලියවිච්ච දෙයක්. මේ කාලවකවාන විශේෂයෙන් ඒ ප්‍රවණතාව පටන් ගත්තේ පවනට කලින් සත්‍ය ගීතෙන්. මට දැනෙච්ච දේ තමයි අපි මේ ගීතවලින් මොනවද මේ කියන්නේ, මේ ගීතවල මොනවද තියෙන්නේ අපි ලියන දේවල් වල. මේට වඩා ගැඹුරු දේවල් කරා මේ ගීතය ගෙන යන්න බැරිද කියලා මේ විදිය අදහසක ඉන්නකොට ලියවිච්ච ගීතමාලාවක් තමයි සත්‍යයේ ගීතය කියන ගීත ප්‍රසංගයේ තියෙන ගීත සමහරක් සහ පවන කියන සම්පූර්ණ ගීත සමුච්චය. මොකද පවන රචනා වෙන කාලේ වෙනකොට මේ රටේ දැඩි සාමාජික දේශපාලනික පීඩනයක්
පැවිදිච්ච කාලයක් 71 කැරල්ල 89 කැරල්ල තරුණයෝ මිනි කඳු ගොඩ ගහලා තරුණයින්ව පණ පිටින් පුච්චනවා පාරවල් අයිනේ තරුණයෙකුට ගෙදර ඒක ඉන්න බෑ පැහැරගෙන යනවා බැලූ බැලූ අත පත්‍රයක් පැළලුවා තියෙන්නේ මිනිමරුන් ඝාතන ඝාතන සංස්කෘතියක් විවිධ නිර්මාණික සංවිධාන මිනිසුන් අරන් ගිහලා අමුවම මරනවා කඩුව ගන්න අතර ගන්න බැරි හින්දා පෑන අතර ගන්න හරි මම කියා තියෙනවා දැන් ඒ නිසා සමහර විට අපිත් ඒ තරුණයන්ගේ රැල්ලේ හිටපු අය ඒක නිසා අපිත් සමහර විට ගීත ලිව්වා නම් ඔවුන් අතර ඉඳ ඉඳ තිබුණා දැන් ඒ තරුණ પરම්පරාව කෙරෙහි මාතුල තිබෙන අදහස තමයි පිළිම නෙලා නැති විරුවන් පිරිසක් කියන ගීතයේ තිබෙන්නේ. ඒක නිසා ඒ ආකාරයෙන් ලියවිච්ච ගීත සමූහයක් ඒක ඒවා එකක්වත් හිතලා ලියවිච්ච දේවල් නෙමෙයි බොහෝ ඇසූ දේවල් වලින් දුරු දේවල් වලින් ඇතිවෙච්ච කම්පනය තමයි ඒ ගීත ලියන්න මම පෙළඹුවේ. විශ්වවිද්‍යාලයේ යන කාලේ දැන් විශ්වවිද්‍යාලයේ ඉගෙනීම් කටයුතු කරන අතරවාරයේදී ඔබ සංගීත විශාරද කෙනෙක් වෙන්නත් මේ මුදුන් කොටුව සර් ළඟට යනවා මේක ටිකක් එතරම් ප්‍රකට කියමනක් එක ප්‍රකට තොරතුරක් නෙවෙයි ඔබ විශාරදවරයෙක් කියන එක මේක කොහොමද මම මගේ ආචාර්ය උපාධිය සඳහා පරිසර සඳහා උදව් කරේ මහාචාර්ය සුනන්ද මහින්දෙන් තමයි ඔහු සමග කරපු සාකච්ඡාවේදී ඔහු එක එකතු වෙලා මාතෘකාවක් සකස් කරගත්තා සිංහල ගීත පදමාලා සම්ප්‍රදාය කියලා. ඒ කියන්නේ සිංහල ලිරික් ට්‍රෙඩිෂන් ගීත පදමාලා සම්ප්‍රදාය. ඒ කාලේ මට ගීත ගැන තිබිච්ච මුතුයම වගේ මම ගීතය ගැන හොයන කාලයක්. ඔහුගේ එහෙමනම් මේ මාතෘකාව ඔබ ආචාර්ය උපාධ්‍යසනා ඉදිරිපත් කරන්න කියලා. මේ මාතෘකාවෙන් මේ පරිශ්‍රණය කරගෙන යනකොට එයි උපදේශකයන් බවට පත් උනේ මහාචාර්ය ඉදිරිවීර සරච්චන්ද්‍ර සහ මහාචාර්ය නන්දසේන රත්නපාල. මට පෙනී ගිය සංගීතය ගැන දැනුමකින් තොරව මේ ගීත පදමාලා සම්ප්‍රදාය පිළිබඳ මේ පරිශ්‍රණය කරන්න බෑ කියලා. ඒ අනුව මම ප්‍රේමදාස මුදුන්කොළ සංගීත නිපුන් සංගීත විශාරද ප්‍රේමදාස මුදුන්කොළ මාතා මුණ ගැහිලා කතා කරලා ඒක ලොකු කැපකිරීමක් අසංගේ කාල මම හිතන්නේ ඒක අර මගේ තීච්ච හිතේ තිබිච්ච ධෛර්යයටම කළා දැන් අවුරුදු පහක් මම අඛණ්ඩව මේ සංගීත විශාරද පාඨමාලාව අදාරලා මට ඒ ප්‍රථම පන්ති සාමාර්ථයක් තියෙනවා. ඉතින් ඒ හැදෑරීම එක පැත්තකින් මට මගේ ආචාර්ය උපාධිය සඳහා ප්‍රයෝජනවත් වුණා. ඊට පස්සේ මම සංගීත පරිශ්‍රණ මාලාවක් කළා. ඒට රාජ්‍ය සංගීත සම්මාන ලැබුණා, රාජ්‍ය සාහිත්‍ය සම්මාන ලැබුණා. ඒ සියල්ලම ඇති කළේ මම මේ මගේ මේ කැපකිරීම. ඉතින් ඒ නිසා මම හිතනවා ඒක මම මොකක් හෝ හේතුවක් නිසා මේ ඉගැන්වීමේ කටයුතු තවත් පරිබාහිර බොහෝ කටයුතු කරමින් මේ අවුරුදු පහ මම මේ කැපවීම කළා. ඉතින් මේ ප්‍රතිඵල මට භුක්ති විඳින්න පුළුවන් වුණා ඊට පස්සේ කාලේ. සපිරුණු රදී සුගයන උදේ ඒ කියන්නේ සියලු දේවල් ගැයුවා ඔබ. මොකද බෑ වගේ ඉන්නේ හැබැයි. අවුරුදු පහක් ගායනා කළා. හැබැයි මේ ඔබ එහෙම කියන ගීතයක් ඔබ ගැයුවෙම නැහැ නේද? ඔව් නෑ. ඇත්තටම දැන් අසංක අපි සමහර විට අධ්‍යාපන ලබන්නේ දැන් මම සංගීත අධ්‍යාපනය ලැබුවේ ගායකයෙක් වීම මට කවමදාවත් ආසාවක් තිබුණ නැති දෙයක්. මම සංගීත දැනුම ලැබුවේ මගේ සංගීත පරිශ්‍රණ කටයුතු සඳහා. ඒ විතරක් නෙමෙයි නිර්මාණ කටයුතු සඳහා අන්තිමට මට ඒ ප්‍රයෝජනවත් වුණා. මොකද මම ගීතයක් ලියනකොට මට ඒ සංගීත ආකෘතියක් ගැන හිතලා මම සමහරට ලියනවා. සමහරට මම සංගීත රචකයාගෙන් ඒ ආකෘතිය ලැබෙන තුරුම ඔහුට වද දෙදී ඒ තනුව ලබා ගන්නවා. හුඟක් වෙලාවට මගේ සාර්ථක වෙච්ච හුඟක් ගීත එක වික්‍රත්නායක සමග එක රෝණ වීරසිංහ සමග ළඟ ඉඳගෙන කරපු නිර්මාණ සාකච්ඡා කරමින් මේක හොඳද මේක නෑ මවින් පෙරේරා ඉඳගෙන දැන් අන්දමාලිගේ මහත් ජනප්‍රිය ගීත වෙඬුසොරා බැද්දගේ වගේ මම මතක අයන්න කියන්න ලුවටම ඇහෙන්න දෙවියන් විසින් දුන් පඳුරක් විසින් ඒ වගේ මවින් පෙර නිර්මාණය කරපු ගීත ඔහු සමග ඉඳගෙන කරපු නිර්මාණ එතර ගුණදාස කපුගේගේ ඔහුගේ මම්මුලාව සමනලයකින් පාරාසා තිබුණේ ඒ වගේ ගීත තනු ඔවුන් සමග
එක්වී ඉඳගෙන කරපු නිර්මාණ. ඒ නිසා ඒ නිර්මාණ කරවා ගැනීමට මම ලබාගත් සංගීතය මට ප්‍රයෝජනවත් වුණා කියලා මම හිතන්නේ. ඒ කියන්නේ තනුවක් එක්ක ලියනකොට මේක ලියවිලා අවසන් වෙනවා තේරෙන්නෙම නැතුව සමහර වෙලාවට. ඔව් නෑ, මෙහෙම ඒ වෙන්නේ මම ලියන්නේ. එතකොට දැන් කවි වගේ ගීත ලියනවා කියලා අදහසක් තිබුණානේ. මම ලිව්වේ පස්සේ වෙනකොට සම්පූර්ණයෙන් මේ වචන කඩලා බිඳලා එහාට මෙහාට කරලා. එතකොට මම මගේ සංගීත රචකයාට කියනවා මම මේක ලිව්වේ මෙන්න මෙහෙම. මේ වචනේ මෙතනින් මෙහාට කැඩෙනවා, මේ වචනේ මෙහාට යනවා, මේ වචනේ මැද ඉතුරු වෙනවා. මේ විදිහට මේ තනුව වඩාත් රසවත් කර ගැනීම සඳහා මම වචන බිඳලා කඩලා තමයි ඒ ගීත රචනා කළේ. දැන් ඔබ මේ සමහර ගීත පද රචකයෝගේ ගීත ගත්තාම ගීත රචනා ප්‍රමාණය ඉතා විශාලයි. වෙයි ඔබ යම් යම් තැන්වල කියනවා මම ගීත 700ක් විතර ලියලා ඇති, එහෙම තමයි කියලා. නමුත් දැන් මේ ගීත 700 ඇතුලේ වැඩිම ප්‍රමාණයක් තියෙන්නේ අතිශය ජනප්‍රිය ගීත. නෑ කියන්න බෑ ඔබට. මොකද අපිට නම් වශයෙන් අරගෙන මෙවැනි වැඩසටහන් හතරක් පහක් කරගෙන කතා කරන්න පුළුවන් ඔබ ලියූ ගීත පිළිබඳව. දැන් ඔබ ආවට ගියාට ගීත ලියන්නේ නෑ නේද? දැන් ලියන්නේ නෑ. දැන් මං ඉස්සර මං ආවට ඉස්සරත් මං ආවට ගියාට ලිව්වේ නෑ. දැන් මම ඇත්තටම මං ගීත ලියපු සංඛ්‍යාව අඩුයි කියලා කියන්නේ වෙනත් රචකයන්ට සාපේක්ෂව. ඒ කියන්නේ දැන් මට ගාක් පස්සේ මගේ අනුත්‍රාප්තිකෙන් වශයෙන් ආපු තරුණ රචකයන් මේ ගීත සංඛ්‍යාව ඉක්මවලා ගිහලා තියෙනවා. මගේ සමකාලීන ගීත රචකයන් බොහෝ දෙනෙක් මට වඩා ගීත ලියලා තියෙනවා. ඒ සාපේක්ෂව බැලුවා මම ලියපු ගීත සංඛ්‍යාව අඩුයි. ඉතින් ඒ කාලෙත් මම ඉතාම අඩුවෙන් තමයි ලිව්වේ. දැන් මේ වෙනකොට අසංක මම ලියන්නෙම නැහැ. මට දැන් ගීත රචනා කලාව ඕනෙම නැහැ. හරි අපරාධයක් ඔබට නෙමෙයි අපවැනි ප්‍රේක්ෂකයන්ට ඔබට ආදරය කරන අයට. කොහොම වුණත් තවත් බොහෝ දේවල් තියෙනවා හඳුනා ගන්න. අපි නොහඳුනන දේවල් ඔබතුමාගේ විරාමයකට ගිහිල්ලා කතා කරමු. සිය 70 විතර කෙටි චිත්‍රපටයක් හදන්න අයියාගේ කැටේ ගන්න රුපියල් 10000ක් දුන්න මල්ලි. මොකද සර් මේ රුපියල් 10000කට කරේ? අද නම් රුපියල් 10000ක් අරන්ක මොකද්ද කියලා හිතෙනවා. මොකද එදා රුපියල් 10000 කියන්නේ සාමාන්‍ය සංකීර්ණ ගාණ. 70 දශකයේ කෙටි චිත්‍රපට මුතුවක් තරුණයන් තුළ ඇති කරපු කාලයක්. මොකද විශේෂයෙන්ම ඩී.පී. නියාසිංහගේ භක්ති කියන වර්තා චිත්‍රපටයට සම්මාන ලැබීමත් සුගතපාල සෙනරත්නයාගේ මිනිසා සහ කපුටා කියන චිත්‍රපටයට ජාත්‍යන්තර සම්මාන හිමිවත් එක්ක තරුණයන්ට තිබුණ ලොකු පෙති චිත්‍රපට පිස්සුවක්. ඉතින් ඒ පිස්සුවන් මටත් තිබුණ චිත්‍රපට ඇදීමේ ආශාවක් සහ උමතුවක්. ඒ අනුව තමයි මේ රුපියල් 10000ක් වියදම් කරලා සරාගී නමින් කෙටි චිත්‍රපටයක් හදන්නේ. තවත් දෙයක් මේ කෙටි චිත්‍රපටය නිසා සිද්ධ වුණා. ඒක තමයි දැන් ජීවිතයේට කැමරාවක් දැක්ක නැති ජීවිතයේට සිනමාවේ තාක්ෂණය පිළිබඳ අවබෝධයක් ලබා නොගත්. මුගක් කාලවලට ඒ කාලේ වෙනකොට චිත්‍රපට අධ්‍යක්ෂකවරුන් බවට පත් වුණේ කවුරුන් හෝ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් ගාව සහාය අධ්‍යක්ෂකවරයෙක් හැටියට කටයුතු කරපු අය. එමතු සිනමා පාඨමාලාවක් තිබුණේ නැහැ. මම දැන් තිබුණා නම් තිබුණේ ජීදිල් පෙරේරාගේ කලාපෙළ සිනමා පාඨමාලාව. සිනමාව මුළුමනින්ම හැදෑරුවේ මේ කෙටි චිත්‍රපටය හරහා. ඒ කියන්නේ තිරනාටකයක් රචනා කරන හැටි, එය රූපගත කරන හැටි, ආලෝකකරණය, ඒ සඳහා නෙගටිව් පට භාවිත කරන විදිය, ඊළඟට සංස්කරණය, සංස්කරණය කරපු පිටපතට කොහොමද මේ ස්වාභාවික හඬපටය ආදේශ කරන්නේ, ඒ කොහොමද මිශ්‍රණය වෙලා අවසාන පිටපත හැදෙන්නේ. ඒ නිසා මුළුමනින්ම සිනමා පාඨමාලාවක් මේ චිත්‍රපටය ඇතුළේ තිබුණා. ඒක නිසා මගේ පසුකාලීන සිනමා ජීවිතයට අඩිතාලමක් සකස් කරන්න මේ චිත්‍රපටය සමත් වුණා. චිත්‍රපටය ප්‍රධාන චිත්‍රපටයක් සමග ප්‍රදර්ශනය කිරීමට
අවස්ථාව සැලසින්නේ තමයි රංජිතාගේ නිම්මලල්ලගෙන චිත්‍රපටයත් සමඟ මේ විනාඩි 10ක කෙටි චිත්‍රපටයේ පිටපත් 15ක් ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව ලැබීම. විනාඩි 14 දුෂ්කර ක්‍රියා දෙවැනි කෙටි චිත්‍රපටය. ඔව් ඒක මට තවත් අවස්ථාවක්, ඒ කියන්නේ මේ කොළඹ මල් ශාලා ව්‍යාපාරයේ හිමිව සිටි වයිඑම් කරුණාකර කියන මාතය මා දැන් ජීවිතේ නතර නැහැ. ඔක මම මුදල් වියදම් කරන්න ඕක තව කෙටි චිත්‍රපටයක් හදන්න කියලා. ඒක සරපාර ආදායමක් උට ලැබෙන්නේ නැහැ. නමුත් අර මිත්‍රත්වේ නාමයෙන් උන් කිව්වා මේ ඒ අනුව ඒ චිත්‍රපටේ විනාඩි 15ක් දිගයි. ඒ අනුව මම දෙවෙනි කෙටි චිත්‍රපටයක් හදුවා. ඒකට අර හරියට මේ උසස් පෙළ කළා ඊළඟට තවත් විශ්වවිද්‍යාලයේ ජීවක විභාගය කළා වගේ මුලින් සරාගී කළ ලබාගත් දැනුම තවත් තීව්‍ර කරගන්න ලැබුණා. මේ දුෂ්කර ක්‍රියාවන් කිරීම කියන කෙටි චිත්‍රපටයේ කිරීමේ විශ්වවිද්‍යාල යන කාලේ අමතක නොවන එහෙම සිදුවීම් ඇති මං හිතන්නේ ගොඩක් ඇති. නිකන් මේ වෙලාවේ මතක් වෙන මොනවාරි තියෙනවද? නෑ මං හිතන්නේ ගොඩක් නෑ. මම උඩ කලින් කිව්ව මතකද මේ එක පැත්තකට ඉතනවා කියලා මගේ අවාසනාවක් කියලා ගෙදර ළඟම විශ්වවිද්‍යාලයට යන්න ලැබුණේ. ඒක නිසා තමයි අත්දැකීම් අඩුකම වෙන්නේ. මොකද අපි මම විශ්වවිද්‍යාලයට යනවා, දේශනවල සහභාගි වෙනවා, නාට්‍ය චිත්‍රපටයක් තිබුණ නරඹන ආයෙ ගෙදර. එතකොට අර මට හිතෙනවා අදටත් මට හිතෙනවා මම විශ්වවිද්‍යාල ජීවිතය සම්පූර්ණයෙන් අත්දැකේ නැහැ කියලා. මම පිට විශ්වවිද්‍යාලයකට ගියා නම් සම්පූර්ණම ජීවිතය අත්විඳිනවා. ජයග්‍රහණපුරට ගියාම විශ්වවිද්‍යාල ජීවිතෙන් භාගයයි අත්විඳින කියලා තමයි මට අදටත් හිතෙන. ඒ නිසා ඒ අමතක නොවන සිදුවීම් කියනේවා හම්බෙන් මතක් වෙන්නේ නැහැ. මම හිතන්නේ හොඳට උඟක් මතක් කරලා ඕනේ ඒ සිදුවීම් මතක් කරගන්න ඕන සෑම් ලිඛිත චරිතාපදානයක් ලියන වෙලාවක මම හිතන්නේ පුළුවන් වෙයි. ඒ වගේ රසවත් සිද්ධි මතක් කරගන්න. දයාරාජ පක්ෂ මහත්මයාගේ අනුපමා චිත්‍රපටය 78 ප්‍රදර්ශනය කරන්නේ ඒකට සම්බන්ධ වෙනවා නේද ඔබතුමා? ඔව් ඒ අනුපමා තමයි මගේ ප්‍රථම වෘත්තාන්ත චිත්‍රපටය. ඒ චිත්‍රපටය මට මා වෙත ලැබීම පිළිබඳ ගෞරවය අංක 1 ඇලරි ක්ලයිමර් ප්‍රනාන්දු මහතාට දෙනවා. මොකද ඒ චිත්‍රපට දෙකක් පමණක් කළා, ගීත ලියලා විතරක් හිටපු මට මා කෙරේ විශ්වාසය තිබෙලා වෘතාන්ත චිත්‍රපටයක් කිරීමට අවස්ථාව සලසා දීම ගැන ඒකම විජය කුමාරතුංග සහ මාලනී වංශිකාගෙන් දෙදෙනාට. මොකද ඒ දෙදෙනාත් එහෙම චිත්‍රපටයේ සම නිෂ්පාදකවරු. ඒක නිසා ඊළඟට මේ චිත්‍රපටය මට යොමු කරපු කැමරා ශිල්පී කේ.දී. දයානන්ද කියන තැනත්තා. මොකද ඔහු මුලදී මේ චිත්‍රපටයේ සිටි වෙන නිෂ්පාදකවරු වගේ ඔවුන්ව මා වෙත කැඳවාගෙන ආවේ දාරාජ පක්ෂගේ චිත්‍රකතාවේ පිරනාටක ලියන්න. ඒ යොමු කිරීම කළේ කේ.දී. දයානන්ද. ඊට පස්සේ ඒ නිෂ්පාදකවරු තමන් සතුව මුදල් නැහැ කියලා එතනින් ඉවත් වුණා. එතනදී තමයි මේ චිත්‍රපටයට මුදල් ආයෝජනය කරන්න හැරි ක්ලාර ප්‍රනාන්දු මහතා සහ විජය මාලනී නිදන ඉදිරිපත් වෙන. තාත්තගෙන් අහන්න බෑන්. තාත්තා වැඩියට කැමති නෑ. තාත්තා කොහොමද දන්නේ නෑ. නැත්නම් මොන හරි කරගන්න තිබ්බ තාත්තා කැමැත්තක් තිබ්බන. කිසිම කැමැත්තක් නෑ. ඒ නිසා මේ චිත්‍රපටය බලනකොට දන්නේ නෑ. කරනකොට දන්නේ නෑ. එතනදීත් ඇත්තටම කේ.දී. දයානන්ද තමයි මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය වෙත මාව යොමු කළේ. ඒක නිසා මේ චිත්‍රපටය මගේ වෘතාන්ත චිත්‍රපට ජීවිතයට දැඩි අඩිතාලමක්, බොහොම ශක්තිමත් අඩිතාලමක් සකස් කර දුන්නා. ඔබතුමා ඒ කාලේ මැජික් කරාද? මම දන්නවා බාණ්ඩ ප්‍රශ්නේ. 78 දැන් මේ චිත්‍රපටයේ තිරගත වෙනකොට චිත්‍රපටි 10ක් කරලා ඉවරයි. ඔව් ඒ තමයි බොහොම දැඩි අතිවාරමක්, ශක්තිමත් අතිවාරමක් මේ චිත්‍රපටයෙන් හැදුණා කියලා හදටත් මම දන්නේ ඒක අසංක කොහොමද මේ කියලා. 78 මේ චිත්‍රපටයේ ප්‍රදර්ශනය කරන දවසම මතකයි. අනුපමා චිත්‍රපටයේ මංගල දර්ශනයේ, ඒ මංගල දර්ශනයේ මම ආවේ මගේ දසවෙනි චිත්‍රපටයේ වන බඹර ගීතය කියන චිත්‍රපටයේ රූපගත කිරීම අවසන් කරලා මාලනී ෆොන්සේකා ප්‍රධාන චරිත රඟපෑවේ අනුපමා චිත්‍රපටයේ. එයත් මාත් මංගල දර්ශනයට ආවේ ඇය රඟපෑව දහවෙනි චිත්‍රපටයේ ආවේ. ඒ චිත්‍රපටයේ වැඩ අවසන් කළ දහවෙනි චිත්‍රපටයේ. ඉතින් මම අදටත් දන්නේ නැහැ කොහොමද එහෙම වුණේ, කොහොමද නිෂ්පාදකවරු 10 දෙනෙක් පළවෙනි චිත්‍රපටයේ ප්‍රදර්ශනය කරන්න ඉස්සෙල්ලා මට ලැබුණේ, කොහොමද මම චිත්‍රපටය 10ක් කළේ. ඒ කියන්නේ මම මේ කරනකොට
මම විශ්වවිද්‍යාලයේ කතිකාචාර්යවරු. ඒ විතරක් නෙමෙයි මම යාපනයේ විශ්වවිද්‍යාලයේ කතිකාචාර්යවරු. ඉතින් කොහොම හරි එහෙම වුණා. ඒක වார்த்தාවක් පිටවන්න කරපු දෙයක් නෙමෙයි. හැබැයි වார்த்தාවක් වෙලා දන්නේ නැතුව. දන්නේ නැතුව වார்த்தාවක් කළා. ඒක බිඳිනේකත් ඒ තරම් පහසු වෙන්නේ නැහැ. අනාගතයේ තමාරුයි ඒ වார்த்தාව බිඳින්න කොහොම හරි එහෙම වார்த்தාවක් තියෙනවා. අදටත් මම දන්නේ නැහැ ඒක කොහොමද ඒ ආකාරයෙන් සිද්ධ වුණේ කියලා. චිත්‍රපටි 20 කීයක් හදලා තියෙනවද? දැන් මේ 22 වෙනි චිත්‍රපටයේ අවසන් කරලා මම ආවේ පෙරේදා මාසේ ගාමාරකට පස්සේ කොළඹට. හොඳයි මේ 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 චිත්‍රපටි හැම එකක්ම හැම පැත්තකින්ම මොකක් හරි ශේෂ්ත්‍රයකින් වෙනසක් කරපු චිත්‍රපටි. මේ චිත්‍රපටි 22 අතරින් ටිකක් අමාරු වෙච්ච චිත්‍රපටයක් මොන හරි තියෙනවද? ඒ කියන්නේ ටිකක් වැඩිපුර කාලෙ ගත වෙලා මොකක් හරි හේතුවක් නිසා හැම එකක්. ඔව් ඒ චිත්‍රපටය තමයි ක්‍රිස්තු චරිතය කියන චිත්‍රපටය. ඒ තරම් අභියෝගවලට මුහුණ දුන්න චිත්‍රපටයක් තවත් නැහැ. මොකද ඒ චිත්‍රපටය ආරම්භ කරපු අවස්ථාවේ ඉඳලම මේ චිත්‍රපටයට එරෙහිව දැඩි ප්‍රතිචාර ආවා. දේශපාලනික සහ ආගමික කතෝලික සභාව සම්පූර්ණයෙන් මේ චිත්‍රපටය බෞද්ධයකද පළවෙනි? ඔව් බෞද්ධයන් නිසා නෙමෙයි. ඒක නම් මම පුදුම වෙන්නේ නෑ. ඒ කියන්නේ මම බෞද්ධයෙක්. මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය කිරීම සම්බන්ධ කිසිම අවස්ථාවක කතෝලික සභාව හෝ වෙනත් කෙනෙක් කිසිම හඬක් නැගුවේ නෑ. මේ සම්පූර්ණ හඬ නැගුණේ විජය කුමාරතුංග නැමැති ක්‍රිස්තියානි කාර්යය. මේ ක්‍රිස්තු චරිතය නිරූපණය කිරීම සම්බන්ධයෙන් ඒ කාලේ විජය මේ චරිතයට තෝරගෙන රූගත කිරීම කරන කාලේ විජයට හුඟක් අය කිව්වා මේක වස්වදිනවා. වස්වදිනවා මේ චරිතය රඟපාන්නේ පැගල විජය ගණන් ගන්න එක නෙමෙයි. නමුත් අවසාන වශයෙන් ඔහුට චිත්‍රපටයේ නර්මාණ ලැබුණේ චිත්‍රපටයේ රූගත කිරීම තව දවස් පහක් විතර ඉතුරුලා තිබිද්දී තමයි ඔහු මේ කුරිරු ඝාතනය සිද්ධ වෙන්නේ. මේ මිත්‍යා විශ්වාස මිත්‍යා හෝ වේවා සත්‍ය හෝ වේවා කෙසේ වෙතත් ඔහුට ඔහු ආශාන ළඟපාපු ක්‍රිස්තු චරිතයේ නර්මාණයට ලැබුණේ. ඔහු දැක්කේ අපි වරින් වර දෙබස් කැවීම් කළා. ඒ දෙබස් කැවීම් කරනකොට දැක්ක රූගත කළ කොටස් පමණයි. ක්‍රිස්තු චරිතය ඒ වගේ විශාල ප්‍රශ්න රැසකට මුහුණ දුන්නත් 82 සිරිබෝ අයියා ජනාධිපති සම්මාන දිනුවාම ඇතිවෙච්ච හැඟීම් කොයි වගේද? ඉස්සරහට යන්න පොඩි තල්ලුවක්. ඔව් ඒ චිත්‍රපටයේ ක්‍රිස්තු චරිතය කලින් 82 මගේ 4 වෙනි චිත්‍රපටය. අතන මේ මම තමයි මල්ලා පුළුගේ ජයග්‍රහණයක් කියලා. දැන් සර් මේ කුසපබා චිත්‍රපටය වෙනස්ම පැත්තකට ගිහිල්ලා ආදායම් වාර්තා විඳලා දාලා වෙනසක් කරා. ඒ ගැනත් පොඩ්ඩක් කතා කරන්න ඕනේ විශේෂ සංදිස්ථානය. මම දැන අසංකේ කතා කළ යුතුම දෙයක් මොකද මේක මගේ චිත්‍රපටවලට සම්මාන ලැබුණා. ජනාධිපති සම්මාන ලැබුණා. මේ ඔක්කොම යන්තම් ජාම බේරගත්තා. මේ මේ වියදම් මේ වියදම් කැපිලා ජාම බේරගත්තා. ඒ නිෂ්පාදකවරු තව දෙන්නේ තුමින් චිත්‍රපට නිෂ්පාදනය කළා. පාඩු නැතුව බේරුණා. නමුත් මගේ හිතේ තිබුණ ලොකු උමනාවක් මේ නරඹන්නන්ගේ ආකර්ෂණය දිනා ගන්න චිත්‍රපටයක් කරන්න. ඒක මගේ හිතේ තිබිච්ච තවත් හීනයක්. කොසබබා තුලින් එළිදරව් වෙන්නේ අනාවරණය වෙන්නේ ඒ හීනය. සැබෑ වෙන්නේ ඒ හීනය. මට හොඳ වෙලාවට එබඳුම සිහිනයක් දකිමින් හිටපු ඒ මොහොත දැකමින් හිටපු තිස්සාබේසේකරයන්ගේ සහායත් මේකට ලැබුණා. තිස්සාබේසේකරයන් යුරෝපීය සිනමාව බටහිර සිනමාව ගැන උනන්දුවක් තිරිච්ච තිස්සාබේසේකරයන් මේ කාලේ වෙනකොට ජනප්‍රිය හින්දි සිනමාව කෙරෙහි විශ්වාසයක් තබලා ශාන්තරාම් ගැන කතා කර කර සත්‍යජිත් රාය ගැන වගේම ශාන්තරාම් ගැනත් කතා කර කර හිටියේ. රාජ් කපූර් ගැනත් කතා කර කර හිටියේ. ඒක නිසා මගේ ඔළුවේ තිබිච්ච අදහසත් තිරනාටකයේ තිස්සාබේසේකර තිස්සාබේසේකරේ අදහස් හරියටම ගැලපුණා. කොච්චර ගැලපුණාද කිව්වොත් දැන් පබාවතියව මරණය දක්වා කැඳවාගෙන ඉන්න වෙලාවේ ඔහු ගීතයක් ඇතුළත් කර දෙනවා. මං කිව්වා මේ මෙතන මේ ගීතයක් දානක එච්චර හොඳ නැති වෙන්නේ නෑ 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 මේ 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 හින්දි සිනමාවේ මෙහෙම අවස්ථාවවලදී ගීත දාන්නේ. නැත්නම් මෙතනට ගීතයක් ඇතුළත් කළ යුතුමයි කියලා මෙන්න මේ තරම් දැඩි ස්ථාවරයක ඉතිහාසය. මං හිතනවා ඔහුත් මහත්
එක තැනක මේ කුසපබා චිත්‍රපටය සම්බන්ධයෙන් හිටපු නිසා ඒක මගේ චිත්‍රපටය අතර විතරක් නෙමෙයි සිංහල සිනමාවෙත් අද වෙනකොට ආදායම් වාර්තා අතර කුසපබා තිබෙන්නේ මම හිතන්නේ චිත්‍රපට දහස් ගණනක් අතර තුන්වෙනිව හතරවෙනි තැන. මේ තුඩින් තියෙන්නේ මගේම පත්තිනි චිත්‍රපටය. මේක තමයි අහන්න හදේ පත්තිනි චිත්‍රපටය. එතනින් එහාට ගියා. ඔව් ලක්ෂ 2000 ගණනක් වුණා. ඒ ලක්ෂ 2000ට තම ආසන්න සංඛ්‍යාවක කුසපබා චිත්‍රපටය තිබුණේ. ඒක නිසා මේ ආදායම් වාර්තා අතර චිත්‍රපට දහස් ගණනක් අතර ළඟ ළඟ තිබින්නේ 3-4 වගේ තියෙන්නේ මගේ පත්තිනි චිත්‍රපටය සහ කුසපබා චිත්‍රපටය. මහාචාර්යවරයෙක් වුණහම අධ්‍යාපනය මේ මට්ටමත් එක්ක ගොඩක් වෙලාවට අපි දකින අය පොඩි ෆ්‍රේම් එකක් ඇතුලේ බොක්ස් එකක් ඇතුලේ හිර වෙනවා. හැබැයි ඔබතුමා මේ සියලු දේවල් කඩලා බිඳලා දාලා පත්තිනි චිත්‍රපටයේ ප්‍රධාන චරිතය සඳහා සමහරු එක එක විදිහට විග්‍රහ කරන විදේශ නිලියක්. හැබැයි ලංකාවේ ඉපදිච්ච ලංකාවේ ජන්මේ ලැබපු ලංකාවට සම්බන්ධයක් තියෙන කෙනෙක් කියනලා දානවා. වැඩේ දුවනවා, වැඩේ සාර්ථක වෙනවා අපේ වචනින් කියනවනම්. එහෙම දේවල් කරන්න හිතෙන්නේ මොකද? ඔව් අතන අසක මම දැන් ඔබ කියනවා වගේම දැන් ඓතිහාසික කතා චිත්‍රපටයෙන් නැගීම ගැන පොළොක්කු චෝදනා තියෙනවනේ. ඒ මම හුඟක් වෙලාවට මම વિચાર කියවනවා, ගත යුතු දේ ගන්නවා, අනවශ්‍ය දේ බැහැර කරනවා. මොකද මම ඉන්නේ මගේ ස්ථානයේ. මම තාම ඓතිහාසික කතාවලට ආදරය කරනවා. මම විශ්වාස කරනවා ඓතිහාසික මේ අපේ රටේ ඉතිහාසය සිනමාකරුවන්ට මහා භාණ්ඩාගාරයක් කියලා. මම හිතා 550 ජාතක පොත තව චිත්‍රපට 100 ගණනක් කරන්න භාණ්ඩාගාරයක්. ඒ නිසා ඒ බොහෝ දෙනා කියන දේවල් මම සත පහකට ගණන් ගන්නේ නැහැ. මගේ මම ගණන් ගන්න දේවල් තියෙනවා, පිළිගන්න දේවල් තියෙනවා. මගේ ගීත කලාව සම්බන්ධයෙන් මහාචාර්ය සුචත්ත ගම්ලත් දැඩි නිර්දේ මේ ප්‍රහාර එල්ල කළා. මම එයින් ගත යුතු දේ ගත්තා. එයින් මගේ ගීත කලාවේ යම් අභිවර්ධනයක් සිද්ධ වුණා. ඒ කියන්නේ ප්‍රේමය නම් රාගයෙන් තොර විතරක් නෙවෙයි. විශේෂයෙන් ඒ ගැන ඔහු කියන දේ මම පිළිගත්තේ නෑ. එනවා පිළිගත් දේවල් තිබුණා. ඔව්. විශේෂයෙන් ජාතිකත්වයේ පිළිබඳ කියන දේවල්, දේශපාලනික දේවල් ගැන කියපු දේවල් මම පිළිගත්තා. ඉතින් ඒ වගේ තමයි සිනමා ਵਿਚාරය සම්බන්ධනොත් මම මට පිළිගත හැකි දේ විතරයි මම ගන්නෙ. අනිත් දේවල් පිළිගන්නේ නෑ. ඒක නිසා දැන් පූජා මාශංකර් මම කුසුම වාචිත්‍රපටි ප්‍රධාන චරිතයට ගත්තා. බොහෝ දෙනා බොහෝ දේ කියද්දී ඒ දේවල් එහෙම තිබෙද්දි පත්තිනි චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් ගත්තා. ඒ ඔබ කිව්වනේ ඇයට ලංකාව සම්බන්ධයක් තියෙනවා කියලා. ලංකාවට කිසිම සම්බන්ධයක් නැති මහාරාෂ්ට්‍රයේ නිලයක් තමයි මමගේ අලුත් චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට ගත්තේ. පල්ලවි සුභාෂ් කියලා යසෝදරා චරිතයට මහාරාෂ්ට්‍රයේ උපත ලද මරාඨි භාෂාව තමයි ඇයගේ මව් භාෂාව. මම සිද්ධාර්ථ චරිතය ගත්තේ උත්තර ප්‍රදේශී ඉපදුණු හින්දි මව බස කරගත්ත තරුණයෙක්. එදේ විචාරකින් විවේචකින් ඕන දෙයක් කිව්වට මට ඒක ප්‍රශ්න නැහැ. මම හිතනවා මගේ තෝරා ගැනීම නිවැරදි කියලා. මම හැම දෙයක් සම්බන්ධයෙන් ඉන්නේ එතන. ශිෂ්‍යයෙක් තමන්ගේ ගුරුවරයෙක්ගෙන් නොඇසිය යුතු දෙයක් වෙන්න පුළුවන්. යාපනයේදී ඇත්තටම හිත නැවතුනේ නැද්ද සර් කොහෙවත්? නෑ යාපනයේදී නැවතුනේ නෑ. නමුත් කොළඹදී නැවතී තැන් තියෙනවා. එහෙම විවිධ භාණ්ඩාගෙන ප්‍රශ්නයක් මට පැහැදිලි. මට කියන දේ බලිරට අහයි, ඔබ තනිකර ජීවිතයක් ගත කරන්නේ ඇයි, ඔබට ප්‍රේම සම්බන්ධකම තිබුණාද, ඉතින් ඔබ මොකටද යන්නේ, මම කිව්වා කරයිද ඒ සම්බන්ධයෙන් කියලා තියෙන්නේ. මට ප්‍රේම සම්බන්ධකම් තිබුණා. ඒ අතරේ මම හිතනවා මම මේ සිංහල ගීත සාහිත්‍යයේ ඔය ප්‍රථම ප්‍රේමී කියන වචනේ මට කලින් කිසි කෙනෙක් සිංහල ගීතයක ඔදපු බව මට මතක නැහැ. තව නන්දා මාලික ගීතයක් තියෙනවා, මේ මොහොතේ ඔබ දැස දකින්නේ ප්‍රථම ප්‍රේමයේ ස්වප්නය දෝ කියලා. ඒ වගේ ප්‍රථම ප්‍රේමය කියන වචන මගේ ගීත කිහිපයක දීලා තියෙනවා. ඉතින් කොහොම වෙතත් ඒ ප්‍රථම ප්‍රේමය කියලා එකක් තිබුණා විශ්වවිද්‍යාල ජීවිතයේදී. ඒ ප්‍රේමය මට වඩා අවුරුද්දකින් සාමාන්‍යයෙන් ප්‍රේම සම්බන්ධකම් ඇති වෙන විශ්වවිද්‍යාලයේ තමන්ගේ ශිෂ්‍ය කණ්ඩායමට පසු ශිෂ්‍ය කණ්ඩායමෙන් තමයි. ඒක රැග් එක දෙන්න ගිහලා. ඔව් රැග් එක දෙන්න කොහොමාරි මේ එක්ක බලහත්කාරයෙන් ආදරය දිනා ගන්නවා. නැත්නම් ඉවි ආදරයක් ඇති වෙනවා. මගේ තත්ත්වය අසාමාන්‍යයි. මගේ ප්‍රේම සම්බන්ධකම් ඇති වුණේ මට වඩා වැඩි හිටි අවුරුද්දක් මට වඩා කලින් බැච් එක. කලින් ශිෂ්‍ය කණ්ඩායමක ශිෂ්‍යාවක් සමඟ.
ඊට වඩා අහන්න එපා. ඒක තමයි ප්‍රථම ප්‍රේමය. ඒ සම්බන්ධයෙන් මං ගීතලිය තියෙනවා. නමුත් ඒ සම්බන්ධය විතරක් නෙමෙයි, ඊට පස්සේ සම්බන්ධතා කීපයක් නැතිලා දෙනවා. ඒ කීපය ගැනම මගේ මේ ගීත වල වරින්නාර සටහන් වෙලා තියෙනවා. කෙනෙක් මාගේ ධර්මයේ දකින්නේද, හේමා දකින්නේ වගේ මගේ සියලු දේ මගේ ගීත තුළ තියෙනවා. මගේ සමහර පොත් මම පුදලා තියෙනවා. ලොවට අනගා කියන හැටි ඔබේ නාමයට කියලා තියෙනවා. සමහරවල් තියෙනවා, සමහරවල් තියෙන්නේ මේ 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 පොත නමත් දාලා අවලාටයි මන්දේ නොවසන්න නොකියන්නේ. අහන්න බෑනේ. ඔව්. ඒක නිසා ඒ විදිහට සමහර පොත් එයාට මේ පුදන්න හේතු තිබුණා. ඇතින් එහෙම සම්බන්ධතාව තිබුණා. ඒ ඇති කාට හරි හිතනවනම් තනිකඩ ජීවිතයක් ගත කරන්න පුළුවන් හොඳම විදිය කොහෙද කියලා මෙහෙට આવොත් බලාගත්ත හැකි. ඔයෙත් මං අසංකේම උපදේශ දෙන්නේ නැහැ. මම හිතන්නේ ඒක සමාන වැරදි උපදේශයක් වෙන්න පුළුවන්. දැන් අසංක මම තනිකඩ ජීවිතයක් ගෙවන්න පුළුවන් විදිහේ පසුබිමක් මං ගොඩනගාගෙන තියෙනවා. ඉතින් ඒ එහෙම ගොඩනගා ගන්න පුළුවන් නම් කෙනෙකුට තනිකඩ ජීවිතයක් ගෙවන්න පුළුවන්. එහෙම නැත්තම් බෑ. ඒක නිසා මම එහෙම උපදේශ දෙනවා නම් කාට හරි විවාහ වෙන්න එපා, මං වගේ තනිකඩව ජීවත් වෙන්න, මේක තමයි ජීවිතේ, මේක පරම සුන්දරයි කියලා කිව්වොත් මං හිතන්නේ ඒකෙන් කෙනෙක්ව අමාරුවේ දානවා කියලා. ඒක නිසා මං හිතනවා හරියන්න හෝ වැරදින්න විවාහ වෙන්න කියලා මං කියනවා. දීගෙක ගියදා නුඹට දැනෙවි තනිකඩ කවුරුත්දාගේ අයවත් කවුද නියද මම නෙමෙයි. මම නෙමෙයි මං අන්ත එක මම ඇත්තටම මම මගේ ගීතවල තනිකඩකම ගැන මං හිතනවා ලියලම නැතිද. තනිකම ගැනත් ලියලා නැත්තම්. මොකද මං තනිකමක් දැනෙන්නේ නැති නිසා. ඒ වගේ මම තනිකඩයක් කියලා මම දැනෙන්නේ නැති නිසා. ඒක නිසා එකම දේ තියෙන්නේ මේ මම අර වැරදි ප්‍රදේශයේ දෙන්න මම කැමති නෑ. දැන් ඔබේ මේ දවස කොහොමද ගත වෙන්නේ? ඔබේ දවස ගත වෙන විදිහ මම හිතන්නේ ටිකක් වෙනස් විදිහට ඔබ ගත කරන්නේ. ඒක අපිට ටිකක් විශේෂයි. ඔව් මම හිතන්නේ මම හැමදාම 4ට උදේ පාන්දර 4ට මම කොහොමත් මගේ දවස පටන් ගන්නවා. රෑ 10ට මම නිදා ගන්නවා. ඒ වෙලාවේ මේ වෙන කොහරි ජනාධිපති කෙනෙක් අතක කතා කළත් මගේ නිින්ද මට ඊට වඩා හොඳයි. විමලරත්න කුමාරගේ කවි පදයක් තියෙනවා, මගඵල නොලැබ ලද හැකි නිවනකින් නිින්ද කියලා. ඒ නිසා මට අවශ්‍ය කාලය මම කිසිදු බාධාවකින් තුර නිදා ගන්නවා. 4ට වැඩ පටන් ගත්තාම මම දවසේ ඒකයි අනිත් එක ප්‍රසංගය කියන්න ඕනේ. කෙනෙක් ජීවිතය සාර්ථක කරගන්න නම් කෙනෙක් කාලසටහනකට අනුව වෙලාවට වැඩ කළ යුතුයි කියලා මම හිතනවා. මට වෙලාවට මම වෙලාවට වැඩ කරනවා, වෙලාවට වැඩ නොකරන අය මට පෙන්වන්න බෑ. මම කැමතිම නෑ. මොකද මම වෙලාවට වැඩ කරන නිසා. මම සමහරවිට ඔය කිසියම් ප්‍රසංගයක් බලන්න, නාට්‍යයක් බලන්න ගියාම 6:45 තියෙනවා. මම 6:45 යනවාමයි. එතකොට ඒක 7 කාලට පටන් ගන්නවා නම් ඒ තරම් නොයවසිය හැකි දෙයක් මට නෑ. මොකද මගේ ජීවිතයෙන් පැය භාගයක් ඔවුන් අපතේ යරිනවා. අර ආසනේ ඒ නිසා මම කැමතිනේ. මම කියන්නේ සෑම කෙනෙකුටම තමන් ජීවිතේ වටිනවා, කාලය වටිනවා. ඒ නිසා කාලය අපතේ යරිනු බැරි. මට යම් දවසක දවසේ වැඩ ඉවර කළා රෑ නිින්දට ගියාම හිතෙනවා නම් අද දවසේ පැයක් දෙකක් අපතේ ගියා කියලා. උපදූප කතා කරන්න, වැඩක් නැති දේවල් කතා කරන්න මට ඒ තරම් දුකක් තවත් නෑ. මට ඕනේ මගේ නිින්දට ගියාම නිින්දට යනකොට මට හිතෙනවා මම අද දවසේ මෙන්න මේ කාර්යභාරයන් කළා කියලා. ඒක තමයි මගේ සතුට. එකසමන් ජීවිතේ හැමදාම හැම දවසකම මොකක් හෝ අර්ථ සම්බන්ධ කටයුත්තක් කරන්න උත්සාහ කරන කෙනෙක්. ලංකාවේ නම් ඔබට විවේකයක් ලැබුණාම වැඩිපුරම යන්න තැන කැමති තැනක් තියෙනවද? මොනේ මං හිතන්නේ මට ගෙදර තමයි හොඳ. මේ නිවස මං හිතන්නේ මේ ගෙදර මම ඉන්නවාද මෙහි විසිටර්ස්ලා නැහැ. මේ එන්නේ නැහැ, මේතර යන්නේ නැහැ කවුරුවත්. ඉතින් මේ මේට වඩා හොඳ තැනක් මට පේන්නේ නැහැ. මම ඒ කියන්නේ මගේ පොතපත් මට හොඳ පුස්තකාලයක් තියෙනවා. ඇත්තට මම කුඩා කාලේ ඉඳලා මගේ හතේ අතේ පන්තිවල ඉඳලා ඒ පොතුත් තාම තියෙනවා. මම හැමදාම කලේ මොඩල් එකක කළ පොත් මිල දී ගන්න එක. ඉතින් ඒක නිසා මට මගේ පර්යේෂණ කටයුතු වලට අදාළ හොඳ පුස්තකාලයක් මට තියෙනවා. ඒක නිසා මට නිවාඩු ලැබෙන හැම මොහොතකම මම ගෙදරින් නම් වැඩ කරන්න තමයි මම කැමති. විසිටර් කාමරේ ආරෙන්න තව කාමර දෙකයි තියෙන්නේ. ඔව් ඒ මම මේ විසිටර් සමට වූ ආසනාවට මේ අලිපැටිය ලංකාවේ තියෙනවා. මට ඕනකම තියෙනවා අවුරුදු දෙකමාරක් විතර අවුරුදු දෙකමාරක් විතර වෙන අඩි දෙකක විතර අලිපැටියේ
පෞගේ කාලය ඔබ දන්නවා අලි පැටව් ඔක්කම අල්ලගෙන ගියා. අලි පැටව් 60ක් 70ක් තැන් තැන්වල හිටපු මම තෝරගත්ත අලි පැටව් දෙතුන් දෙනාත් නඩු බාණ්ඩ බවට පත් වෙලා පින්නවලට තරන් ගියා. ඒක මගේ අවාසනාව. වාසනාව තමයි මට හොඳට පුහුණු කරපු අලි පැටියෙක් මුණ ගැසීම. ඒ තායිලන්තේ චියන්ග් මායි කියන ප්‍රදේශය, කියන්නේ බැංකොක් නුවර වෙලා කිලෝමීටර් 800ක් එපිට අලිගාලක අවුරුදු දෙකමාරක අලි පැටියෙක් හම්බුණා. ඒ අලි පැටියා හොඳට ඇත්තටම දැන් මේ ලංකාවේ අලි පැටියෙක් එක මං කළා නම් මට ඒ අලි හිමියන් කිව්වේ සර්ට මේ අලි පැටියාව දෙනවා සල්ලිත් එපා. එකම දේ සර් ඔය පොතේ ලියලා තියෙන කාරණා, ඔය තිරනාටකේ ලියලා තියෙන කාරණා අපි මේ අපේ ලොකු අලි ලව්ව කරවන්න. ඒක වඩා සම්පූර්ණ වෙනස් තායිලන්ත අලි පැටිය. මොකද ඒ අලි පැටව ඉපදිලා තියෙන්නේ ඒ අලිගාල් වලමයි. ඒ මිනිසුත් එක්කමයි ජීවත් වෙලා තියෙන්නේ. ඒ නිසා මට මගේ වාසනාවක් තමයි ඒ අලි පැටිය මුණ ගැසීම. මම හිතන්නේ ඒ අලි පැටියගේ රඟපෑමත් ඒ අලි පැටියත් මේ චිත්‍රපටේ සාර්ථකත්වයට හේතුවක් වුණා කියලා මම හිතනවා. මේ චිත්‍රපටේ සාර්ථකව ප්‍රදර්ශනය වෙනවා 5 දිනේ පව කරගෙන. මම හිතනවා අපි දින 75ක් පව කරලා මේ චිත්‍රපටේ ප්‍රදර්ශනය කරන්න පුළුවන් වෙයි කියලා. කියන දේ අහන් නැති කෙනෙක්නේ අලි පැටිය විතරනේ මේ අලි කතාව ලියපු කෙනත් නේද? එයා ඒ හිතපු දේ නිර්මාණය එළියටම දාන්න ඕනේ වුණානේ. ඒක හරි. එතකොට මේකේ ප්‍රධාන නඩුව වෙන්නේ අලි පැටියනේ. අලි පැටිය. මේකෙන් දර්ශන ජවනික 80න් 60ක පමණ ඉන්නේ අලි පැටිය. අලි පැටියගේ රූගත කිරීම මෙහෙද කරේ එහෙද කරේ සම්පූර්ණ තායිලන්තේ. සමහර අපි කණ්ඩායමක ප්‍රකම 25ක විතර කණ්ඩායමක් රවින්ද රන්දිනේ ඇතුළු කුඩා දරුවන් ඇතුළු කැමරා ශිල්පී චන්න දේශප්‍රිය ඇතුළු කණ්ඩායමක් අපි දවස් 25 විතර රූපගත කිරීම කළා තායිලන්තේ චියන්ග් මායි කියන ප්‍රදේශයේ. දැන් අලි පැටිය මෙහෙම යද්දි ඊළඟට එන්න තියෙන එක ගැන පොඩි දෙයක් කියමුනේ. ඔව් මම ඇත්තටම අද මේ ඔබගේ මේ හඳුනාගත්තු තුමා හරිසනන් සහභාගී වෙන්නේ. මම පෙරේදා කොළඹට ආවේ. අපි මාසෙකමාරක රූගත කිරීම කළා මගේ අලුත් චිත්‍රපටයේ බිම්බා දේවී එවත් යශෝදරා. ඒ චිත්‍රපටයේ රූගත කිරීම කළා දවස් 45ක් එක දිගට. මගේ චිත්‍රපට අතර වැඩිම දවස් සංඛ්‍යාවක් රූගත කිරීම කරපු චිත්‍රපටයේ. ඒ වගේම වැඩිම පිරිවැයක් දැනුම් චිත්‍රපටයේ ලක්ෂ 1000කට කිට්ටු වෙන පිරිවැයක් දරා මේ චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ HD ප්‍රේමසිරි මහතා සරසවි උත්මැතුරෙහිමි. ඔහු මෙට කලින් චිත්‍රපට නිෂ්පාදනය කළ තියෙනවා. නමුත් ඔහු නිෂ්පාදනය කරන වැඩිම වැය ශීර්ෂය දාන චිත්‍රපටය වගේ මමත් මටත් වගේ කීම වැඩි. ගමේත් එක්කනේ නැහැ ගමේ වගේ ගමේ නොත් මටත් වගේ කීමක් ලොකු වගේ කීමක් ලක්ෂ 1000ක් විලංගව චිත්‍රපටයක් කරගම ඒ මුදල ඌට නැවත ලැබෙන්න ඕනේ. ඒ කියන්නේ ඒක ඒ අදාළ මේ මට්ටමට එතකන් ඉන්දියන් නැහැ වගේ පොඩි එහෙමකක් තියෙනවා චිත්‍රපටයේ. අපි හෙට ඒකේ සංස්කරණ කටයුතු පටන් ගන්නවා. ලබන අවුරුද්ද මුලදී මේ චිත්‍රපටය ප්‍රදර්ශනය කරන්න බලාපොරොත්තු වෙන ප්‍රධාන චරිත දෙකම ඉන්දියානු කල්ලියන් ප්‍රපාත. මේ 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 චිත්‍රපටයේ ගමනේ විශේෂයෙන්ම අලුතෙන් දෙයක් කරන්න ඉන්න කෙනෙකුට දැන් සර් කිව්වනේ අර චිත්‍රපටයක වැඩ කරපු ඇසිස්ටන්ට් කෙනෙක් ඊළඟ ඩිරෙක්ටර් වෙනවා කියලා. එහෙම නැති කෙනෙක්ට හීනයක් තියෙන කෙනෙක්ට මොකද්ද සර්ට කියන්න තියෙන පණිවිඩේ? ඔව් මම හිතන්නේ අද නම් චිත්‍රපටයක් කරන එක ඉතාම පහසුයි. මොකද මේ ඩිජිටල් දැන් අද ඔක්කොම සියලු දේ ඩිජිටල් වෙලා තියෙන්නේ. අපි චිත්‍රපටේ පටන් ගත්තා නෙගටිව් පොසිටිව් තියෙන කාලේ. ඒ නිසා අද කෙනෙකුට ඉතාම පහසුයි දක්ෂතා තියෙන කැමරා ශිල්පියෙක් සමග එකතු වෙලා මේ කාර්මික පැත්ත ගැන දැනගෙන චිත්‍රපටයක් කිරීම පහසුයි. නමුත් වැදගත්කම තියෙන්නේ ඒ චිත්‍රපටය ඒ කියන්නේ අද සිනමා තාක්ෂණය සරල වෙලා තියෙනවා අපි සිනමාව පටන් ගත්ත කාලට වඩා. ඒක නිසා චිත්‍රපට කෙරෙනවා ඉතාම වැඩි. ඒ නිසාම චිත්‍රපට පෝලිම වැඩි. අද වෙනකොට චිත්‍රපට 30ක් පමණ තියෙනවා ප්‍රදර්ශකයෙක් සොයා ගැනීමට නොහැකි. ඒක නිසා තමයි තරුණයෙකුට දිය හැකි හොඳම අවවාදය චිත්‍රපටයක් කිරීම නෙමෙයි. ඒ චිත්‍රපටය අර්ථ සම්පන්න එක්කෝ ඉතාම සුන්දර වාණිජ්‍යමය චිත්‍රපටයක්. එහෙම නැත්නම් ඉතාම විශිෂ්ට කලාත්මක චිත්‍රපටයක්. එහෙම නැත්නම් මේ මැදමාවතේ කියලා සමාරු අඳුන්වන විදිහේ ආකර්ශනීය බලාගෙන ඉන්න පුළුවන් චිත්‍රපටයක්. මේ කිසිම දෙයකට
අයිතිරෙන්නේ නැති චිත්‍රපටයක් කළොත් සිද්ධ වෙන්නේ තරුණේ අර පෝලිමේ තැවෙන්න වෙන්නේ. මොකද පෝලිමේ තිබෙන බොහෝ චිත්‍රපට මේ එකම දෙයකටවත් ඇතුළත් නොවන හුදෙක් චිත්‍රපට. මම තරුණයන්ට කියන්නේ එහෙම චිත්‍රපටයක් හදන්න එපා. චිත්‍රපටයක් හදනවා නම් ඒතාවම ආකර්ෂණීය චිත්‍රපටයක් හදන්න ඒ ආකර්ෂණීය චිත්‍රපටයට පෝලිමක් නැහැ. ඒ චිත්‍රපටය ගන්න ප්‍රදර්ශන මණ්ඩල පුල පුලා බලා සිටිනවා. ඒ නිසා සූදානම් ශරීරය කියලා වේලාසන කියන්නේ චිත්‍රපටයක් කරන්න අත ගන්නවා නම් හොඳ චිත්‍රපටයක් හදන්න ඒ චිත්‍රපටයේ ප්‍රදර්ශනයට බාධකයක් නැහැ. හැබැයි මේ කිසිම ගණයකට අයිති වෙන්නේ නැති කලාත්මක වටිනාකමකුත් නැති වාණිජ්‍යමය වටිනාකමකුත් නැති චිත්‍රපටයක් හැදුවොත් ඔබට සිද්ධ වෙනවා අර 30 දිනක් ඉන්න පෝලිමේ 30ක් වෙනවා බවට පත් වෙනවා. ඒක තමයි මම දෙන තියන අවවාද. හොඳයි මම හිතන්නේ මේ අනන්ත වූ මහා රුක්ෂය අපි ඉතාම කෙටියෙන් හෝ දැක බලාගත්තා හඳුනාගත්තා කියලා. ඔබම ලියූ ගීතයක සඳහන් වෙනවා අර රෝහණ බැද්දගේ මහත්මයාත් එක්ක ගායනා කරන නන්දාමාලනිය ගෙදර යන්නේ කොහොමද මම මා ළඟ ඔබ ළඟ නොවේ මගේ හදවත කියලා. හරියට ඒ වගේ අපිට මේ අතෑරලා යන්න බැරි තරමටම මෙතන ඔබේ නිර්මාණ මේ සුන්දර පරිසරයත් එක්ක අපි නැවතුණත් යන්නම වෙනවා. ඔබතුමාට ජය වේවා ප්‍රාර්ථනා කරනවා. බොහෝ ස්තුතියි මේ වැඩසටහනට අපිට කාලය ලබා දුන්නට. සිය කරන කියන සියලු කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.